ලේවලිම නෙවෙයි මිස්. ලොකු හාමුදුරුවයි රාහුල හාමුදුරුවයි මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඔව් හාමිනේ. දැනගෙන තමයි කෙල්ල ඉන්න තැන මට හැංගුවේ. ලොකු හාමුදුරුවත් රාහුල හාමුදුරුවත් මේ හැම දෙයක්ම අපිට හැංගුවේ අපිට වැරදක් කරන්න නෙවෙයි මහත්තයා. ඒ දෙන්න හැදුවේ ඉස්සල සුමිත්‍රාගේ හිත හදලා ඊළඟට අපි ළඟට එක් කරගෙන එන්න. වැරද්ද කළේ මමයි හාමිනේ. මට නිකමටවත් හිතුණා නම් මම මේ ගමන යන්න මහත්තයට ඉඩ දෙන්නේ නැහැ. තනින් එහාට මං මොනවද කරන්නේ හාමිනේ? මට කිසි දෙයක් හිතාගන්න බෑ. මං හැම දෙයක්ම අවුල් කරගත්තා හාමිනේ. දැන් කරන්න තියෙන එක දෙයයි මාත්‍යා. පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවව හම්බෙලා සමාවිල්ලක. සමාව ගන්න එක නෙවෙයි හාමිනේ ප්‍රශ්නේ. මං කොහොමද උන්වහන්සේගේ මූණ බලන්නේ? මේ හැමදේම උනේ දරු දුක නිසානේ මහත්තයා. ලොකු හාමුදුරුවෝ ඒක තේරුම් ගනී. ඒ උත්තමයා මහත්තයාට සමාව දෙයි. බෑ හාමිනේ. මට ලොකු හාමුදුරුවන්ගේ මූණ බලන්න බෑ. මොනුපුරයි මිනිපිරි වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ මහත්තයා. මං ඒක කරන්න. ඔයා කියලා මොනව කරන්නද හාමිනේ? මං අපි හැමෝම වෙනුවෙන් ගිහල ලොකු හාමුදුරුවෝ හම් වෙනවා. මං උන්වහන්සේගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මගේ මහත්තයට සමාව දෙන්න කියලා. ගුංගි පැටියෝ. මොනවද දකින්නේ අතින් කටින් එල්ලගෙන? තෑගියෝ නෑ අත උස්සන්න බලන්න. මේ මොකද මේ? සතුටින් ඉන්න ඕන වෙලාවේ ඇයි මේ ඇසල කඳුළු? අනේ නෝනා. මේ දරු ඔය තරම් ආදරයක් මීට කලින් කවදාවත් දැකලා නැහැ. එහෙම තමයි නේද පැටියෝ? අම්මා තරම් ආදරේ පුංචි අම්මා ඉන්නකොට එහෙම තමයි නේද? අක්ක දන්නවද? අම්මා කෙනෙකුට පස්සේ කිරියරෙන පුංචි අම්මට. ඒ කියන්නේ මට. අක්ක තරම් මාත් මේ දරුවට ආදරේ. අනේ නංගි, මේ ආදරේ මටත් බර වැඩි. අපි ඔය බර වැඩි ආදරේ පස්සේ හොයාගමුකෝ. ඊට ඉස්සෙල්ල වැඩක් තියෙනවා කරන්න. මේක අක්කට. මේක කාටද? අනේ නංගි, මේ මොනවද මේ? මීට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි පරණ ඇඳුම් ඇඳලා තිබ්බොත් බලවගෙනයි. හරි, මෙච්චර මොකටද නංගි? කොච්චර නම් කියලා වියදම් කරලාද? මං ආස මාස පාට ඒකනේ පැටියෝ.
මගේ කෙල්ලනම් ආසම ආස පාට. කොහෙද මේ අම්මන විකාර නටන්? අනේ මං කොහොමද නංගි මේ වැන්න අයගේ වන්න? ඔයා දන්නවද පැටියෝ, ඔයාගේ අම්මා මගේ අක්කා. කොයි වෙලාවෙත් කැරිච ටැප් එකක් වගේ අඩාගත්ත ගමම්මයින්නේ. අනේ අක්කේ මේ මට නම් දැන් මහන්සිය ඔයාව හිනා ගස්සන්න ගිහිල්ලා. හරි පොඩ්ඩක් හිනා වෙන්නකෝ. අනේ නෝනේ නංගි, මට මේ දරා ගන්න බැරි කමටයි ඇඬෙන්නේ. කරන්න දෙයක් නැහැ. දැන් මුළු ජීවිත කාලෙම මගේ ආදරේ මගේ පිස්සු වැඩයි ඔක්කොම ඉවසගෙන ඉන්න වෙනවා මගේ අක්කට. හරි ඔයාට දැන් නම් මට හිතෙනවා මං හරි වාසනාවන්තයක් කියලා. අම්මෝ ඇති අන්ත පැටියෝ මේ කාමරේ නිදි ගන්නලා බලමුද? අක්කේ මම කාමරේ නිදි ගන්නලා බලන්න. අක්කා ඇඳලා බලන්න කැටිද කියලා. යා පෑස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. ඔබේ සිහිනය කපා නොහරින් සෙලාන් නිවාසනයි පොලි අනුපාතය 11.5% දක්වා අඩු මාඩු කළා. මනුස්සයෙක් එකපාර වෙනස් වෙන්න ඒකට හේතුවක් තියෙන්න ඕන. සමහර මිනිස්සු හේතු නැතුවත් වෙනස් වෙන එකේ අයියෝ ඒක නොච්චර හිතන්නේ. මං දන්නවා ternary යකාගේ හැටි. අනේ නිකන් අතහැරලා දාන්න ගයිනේ. මොකටද? යන කෙනෙක් අපිට නවත්තන්න බෑ. එහෙම නවත්තගෙන ඇති වැඩකුත් නෑ. නෑ ternary. මට ආව ඕන නෑ. මට මොකටද ආව? මං දැන් එයාට ආදරෙත් නෑ. මට ආව ඕනිම නෑ. හිතේ තියෙන දේවල් කටින් කියන දේවල් වලට වඩා කොච්චර වෙනස්ද නේද? කටින් ආදරේ නෑ කියලා කියන අය හිතින් ගොඩාක් ආදරේ කරනවා. ආදරේට එහෙම වැටවල් බඳින්න බෑ. නෑ තෙරුණි, මට ආව ඕනි නෑ. ඒත් මට මං ගැන දුකයි. මට මගේ ආදරේ ගැන දුකයි. එයාට එච්චර ලේසියෙන් අතාරින්න පුළුවන් තරමටම මං වටින්නේ නැති කෙල්ලෙක්ද? ඔයා කියන්නේ එයා වැරදියි කියලා. එයා කියන්නේ ඔයා වැරදියි කියලා. ඔය දෙන්නට දෙන තේරුම් ගන්නකම් හැමදාම ඔය දෙන්න ඉන්න ඔය විදිහටමයි. එනිසා නොගැලපෙන සිතුවිලිත් එක්ක ජීවත් වෙනාට වැඩිය ගැලපෙන තැන් හොයාගෙන නිදහසේ ජීවත් වෙන එක හොඳ නැද්ද? ඒ ඔක්කොම හරි තෙරුණි. ඒත් එයාට ඒ ටික තේරුම් ගන්න ගිය කාලේ දිග වැඩි. එයාට ගෙවුනේ දින සති මාස වුණාට මට ගෙවුනේ මගේ ජීවිතේ. ගයනි, සමහර තැන්වලදී අපිට ඉවසන්න වෙනවා. අනිත් එක තමයි සමහර තැන් තියෙනවා අපි හරි කියලා හිතුවට ඒ තැන් අපිට නොදැනීම වැරදෙනවා. මං හිතන්නේ ඔය දෙන්නටත් වැරදුනා. හැමදාම එයා ඉස්සරහ පසුබැස්ස මං වෙනුවෙන් ඇයියාට එක දවසක් පහුබහින්න බැරි. එයා වැරදි නැත්තම් ඇයියාට මං වෙනුවෙන් ටික දවසක් බලාගෙන ඉන්න බැරි. තමන්ගේ ආදරේ වෙනුවෙන් බලාගෙන ඉන්න බැරි පිරිමියෙක් වෙනුවෙන් මට තව ජීවිත කාලෙම බලාගෙන ඉන්න බෑ තෙරුණේ. ජීවිතේ තීන්දුව తీරන වලට හතරස් කොටු ගහ ගන්න එපා. සමහර වෙලාවට ආදරේදි කැපකිරීම කරන්න එක්කෙනෙක් විතරක් වෙන්න පුළුවන්. ඒත් ආදරේ වෙනුවෙන් ජීවිතේ වෙනුවෙන් අපි අපේ කැපකිරීම කරන්න ඕනේ. ඒක අනිත් කෙනා කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. කමක් නැහැ. මං හොයාගන්නම්කෝ එයාට මොකද උනේ කියලා. ආදරයක් බැඳීමක් නැත්තම් මොකටද ගයන්නේ? ඕන් නැහැනේ.
නෑතරුණි, හැමදේම දැනගෙන හිත හදාගන්න එක හොඳයි. මං හැමදේම දැනගන්න ඕනි. මං හොයාගන්න ඕනි රංගයට මොකද උනේ කියලා. මට දැනගන්න ඕනි එච්චරයි. විහිළුවක් කළේ තව එකක් තියෙනවා. සන්ක්‍රික් ගෙදර බොන බීමේක. මේ ගෙදරට ආපු අහිංසක සුමිත්‍රට මොකද වුනේ? ඇයියා මේ තරම් නපුරු උනේ? අහිංසක සුමිත්‍ර? මේ ගෙදරට ආපු අහිංසක සුමිත්‍රෙක් නෑ. අහිංසකයි කියලා බොරුවට වෙස් මූණක් දාගත්තු සුමිත්‍රෙක් මිස. අපි වපුරන දේ තමයි අපිට ලැබෙන්නේ. අපේ අතිනුත් වැරද්දක් වුණා. වැරද්දක්? කිසිම වැරද්දක් වුණේ නෑ. මට නම් තේරෙන්නේ මෙච්චරයි. අපි කරපු මොකක් හරි පූර්වයේ පිනකට සුමිත්‍ර දාගෙන ආපු අර බොරු වෙස් මූණ ගැලවිලා හරි සුමිත්‍ර කවුද කියලා අපිට පෙන්නලා දුන්නා. දැන් ඉතින් වෙලාකටත් අයියා. දැන් ඇති කුමාරි, ඔක නවත්තපන්. හැමදාම මන් නවත්ත ගන්නම්කෝ. හැමදාම උනේ මන් නවත්තපු තනින් වෙන කවුරු හරි එකෙක් පටන් ගත්ත එක. මොනවා වුණත් අර පුංචි කෙල්ල අපේ මිනි පිරියක් නේද? දෙයියනේ මට මතක් වෙනකොට. අනේ අක්කේ, මේ හැපින් එකගේ බඩේ ලේම් පැටව හැදෙන්නේ නැහැ. ඔය අම්මා පොඩි කාලේ ඉඳන්ම පුංචි කෙල්ලට කියලා දීලා ඇති ලොකු වුණාම කරන්න ඕනේ මොනවද කියලා. ඔය කෙල්ල ලොකු වුණාම ඒකි ලොකු වෙනකොට අපි මැරිච්ච තැන් හොයාගන්නවත් බැරි වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි ඒ කෙල්ලටයි අම්මටයි ඕන කරලා තියෙන්නේ. දිසානායක පරම්පරාවක් තිබුණද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන විදිහටම නැති වෙලා යන එක. අන්න එදාට තමයි උන් දෙන්නට නිින්ද යන්නේ. දැන් ඔය අපිට මොකද කරන්න කියන්නේ? මං කියන දේවල් අහන කරන ගයක් නෙවෙයි මේ ගෙදර ඉති. හරි, අහන්න කියන්න. කරන්න ඕනේ සුමිත්‍රටවත් ඔය පොඩි කෙල්ලටවත් ආයි කිසිම දවසක මේ ගෙදර පස්පා ගන්න ඉඩ තියන්නේ නැතුව ඉන්න එක. එතකොට මේ කුමාරි කියන්නේ අපේ මුණුපුරයි මිනිපිරියවයි අපිට සදාටම අමතක කරලා දාන්න කියලාද? මම මේ කියන කතාව හොඳට අහගන්න. අයියා අයියක් අය අහලා ඇතිනේ අර ගිරා පැටව දෙන්නගේ කතාව. ඔව් අහලා තියෙනවා. සුමිත්‍ර ළඟ හැදෙන ගුංගිව අමතක කරන්න. අර පන්සලේ හැදෙන ළමයා. ඒ ළමයා නම් කවදාවත් අපිට හානියක් කරන එකක් නෑ. හැමදාම ඉතින් ඔය දෙන්න කලේ මම මොන හරි හරි දෙයක් කිව්වහම කතා නොකර ඉන්න එකනේ. කතා නොකර හිටියට කමක් නෑ. මං කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සුමංගල හාමුදුරුව වඩින්නේ නම් අපේ විවාහ ගැන කතා කරන්න තමයි. අපිට කියලා විවාහේ කරව ගන්නත් දන්නේ නැහැ.
සුබෝධ මට නම් බෑ රාවුල හාමුදුරුව නැතුව පාඩම් කරන්න. මටත් බෑ සෝත් හාමුදුරනේ කොච්චර පාඩම් කරන මතක හිටින්නේනේ. අපි ආයෙත් සුමංගල හාමුදුරුවන්ට කියමුද? බනින්ද? නෑනේ බනින්නේ නැන්නේ. සුමංගල හාමුදුරුවෙම බනින කෙනෙක් නෙවෙයිනේ. ඕනනම් ටිකක් හයියෙන් කතා කරයි. විභාගෙ ලියන්න බෑ කියලා කියන්න බෑනේ. කොහොමහරි ලියන්න ඕනේ. සුමංගල හාමුදුරුවනේ අපිට මේ වතාව විතරක් දෙන්න. ඔබ වහන්සේ ලොකු හාමුදුරන්ට ගිහින් කියන්නකෝ අපිට මේ පාරේ විභාගෙ ලියන්න බා කියන්න කියලා. මම කොහොමද එහෙම කියන්නේ? අනිත් එක ඥානරත්න හාමුදුරුව මගෙත් ලොකු හාමුදුරුව. ලොකු හාමුදුරුව කිව්වොත් ඔය දෙන්නටම ලියන්න කියලා. මට ඉතින් කියන්න දෙයක් නෑ. අනේ සුමංගල හාමුදුරුවනේ, ඔබ වහන්සේ ලොකු හාමුදුරන්ට කිව්වත් ලොකු හාමුදුරුව අහනවා. ඒක නිසා කියන්නකෝ අනේ සුමංගල හාමුදුරනේ කියන්නකෝ. ඔව්, ඔබ වහන්සේ කිව්වත් ලොකු හාමුදුරුව අපිට අවසර දෙයි. රාහුල හාමුදුරුව නැතුව මුල පන්සලම පාළු. අපි පාඩම් කරන්න හැදුවට හිත දෙන්නෙම නෑ. ඔව්, මම පාඩම් කරන්න උත්සාහ කළා, ඒත් හිත දෙන්නෙම නෑ. පන්සලේ හාමුදුරු නමක් නැහැයි කියලා අනිත් හාමුදුරුවරුන් විභාගෙ ලියන්න බෑ කියන්න බැහැනේ සූරත. ඒක හරිම වැරදි වැඩක්. අනිත් එක, අනිත් පොඩි හාමුදුරුවරුත් ඒක වැරදි ආදර්ශයකට ගනි. නෑ නෑ, අපි කාටවත්ම කියන්නේ. අනේ සුමංගල හාමුදුරුවනේ, අපිට මේ වතාව විතරක් අවසර දෙන්න. සූරතයි සුබෝධයි කියන නිසා මම නිකමට ලොකු හාමුදුරුවන්ගෙන් අහලා බලන්නම්. ඒත් මම හිතන්නේ නෑ ලොකු හාමුදුරුවෝ නම් ඕකට අවසර දෙයි කියලා. අනේ සුමංගල හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපි වෙනුවෙන් අහන්න. ඔබ වහන්සේ පොරොන්දු වෙන්න අපි ඊළඟ විභාගේ හොඳට කරනවා කියලා. මම එහෙම කියන එක වැරදි වැඩක් සෝරත. කමක් නෑ, මම ඔච්චරටම කියන නිසා අහලා බලන්න. අනේ ඔබ වහන්සේ අහන්නකෝ, ලොකු හාමුදුරුවෝ බෑ කියන එකක් නෑ. සුමංගල හාමුදුරුව දෙයක් කිව්වහම අපේ ලොකු හාමුදුරුව ඒ ගැන පොඩ්ඩක් හිතනවා. මට ඉතින් ලොකු හාමුදුරුවන් එක්ක වාද කරන්න නම් බෑ. ඉල්ලීමක් කරලා බලන්න. ඒත් එක වතාවක්. එක වතාවකට වැඩිය ලොකු හාමුදුරුවන්ගෙන් එකම දේ මට අහන්න බෑ. එහෙමයි, කමක් නෑ. ඔබ වහන්සේ එක වතාවක් අහන්නකෝ. කියයි නේද සුබෝධ? ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G විදින් දැන් BO TV නරඹන්න. මේ පැත්තෙන් මිස් අපේ චතුරපුතා බලන්න පුළුවන්ද? කවුද? ඊයේ ඇක්සිඩන්ට් වෙලා ගිනාවේ. ඇතුලෙ කට්ටියක් ඉන්නවා, ගියාම යන්න. ඉක්මනට බලන්න පුළුවන් නම්. පුතේ ඔයා කොහෙද දැන්? මේ ඔෆිස් එකෙන් පිටත් වෙන්න යන්නේ. අනේ පුතේ, මේක අපව වැඩ කරන්නේ නැතුව ගියානේ. එහෙමද? මං එන්නම් කොයි පැත්තෙන්? හා, චතුර එන්නම් කිව්වා. අද ස්පෙෂල්ද? අනේ අර කොල්ල එන්නේ දැන් බඩගින්නේ. ¶¶
චතුර්පුතා බලවෙන්නද? ඔව්. කවදවත් නැතුව අද ෆෝන් එකත් ඔෆ්. මොකක් හරි කරදරයක්ද දන්නේ. මගේ හිතත් කිව්වා. ඉස්සරහින් වමට. මිස්ටර් ජයතිලකද? චතුර්පුතා. චතුර්රද නෑ සර්. මං බලන්න. දැන් ප්‍රශ්නයක් නෑ. ඊයේ ප්ලග් එක ගලවල ගැහුවට පස්සේ ඒක හරි ගියා. ආවේකේ මං චෙක් කරලම යන්න. ඇයි චතුර්පුතා නාවි? චතුර්ටිගේ කරදරයක් වෙලා සර්. ටිකක් අමාරුයි. චතුරපුතා, අපි වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? අපි කතා කළොත් වෙලාවක් අවේලාවක් නැහැ. රූන් ගාලා එතන. ඔය බොවත් එක්කලාද? ආම්තුරුනේ අපි පුතෙකුට ඉක්මන් සුවේ වෙනුවෙන් ආශිර්වාදයක්. පිරිතේ බලේ බොහොමයි. භවතු සබ්බ මංගලං ගාතාව කියලා මේක දකුණු අතේ ගැට ගහන්න මහත්තයා. ගාතාව නම් දන්නේ නැහැ. අපි බුද්ධාගමේ නෙවෙයි. එහෙනම් ඔය සද්ගුණවත් සිතින් ඉක්මන් සුවේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා නම් හොඳටම ඇති. හොඳයි. එන්න. මිස්ටර් ජයතිලක? වැඩේ හරි නේද? පුතේ. ඇයි මෙච්චර කරදර වුනේ? මොන කරදරයක්ද පුතේ? ඉක්මනට සනීප වෙන්න පුතේ. ජේසු පීටයි. මේ ලෙඩාගේ නෑදෑයෙක් නෙමෙයිද? සමහර නෑදෑකම් ඇති වෙන්නේ ලේවලිම නෙවෙයි මිස්. අපි ඉන්නම් මිස්. හදවත්වලින් පොහොසත්. ලංකාවේ අපේම මනුෂ්‍යත්වයේ සත්‍ය කතාවක සටහන. සල්ලි? ඔව්. ඒකෙ දිසානායක ලේ විකුණලා දිසානායක පරම්පරාවට අවනම්බු කරලා හිත සනසගත්තා. මේ සේරම සිද්ධ වෙන්නේ නැත්තේ සුමිත්‍රගේ නැතිබරිකමට. මම හිමේ